අද පොසන් පොය දවසේ දන්සල් වඳින්න තමයි ලෑස්ති තියෙන්නේ. අපි ආවට පස්සේ අපිට මුලින්ම හම්බුනේ සව් දන්සලක්. මේක අපි එනත් එක්කම ගිවර වුණා. හැබැයි මෙතනින් අපිට සව් එකක් ගන්න chance එකක් හම්බුණා. ඒ ගොඩක් රසයි. ඊට පස්සේ අපි යනකොට අපිට ආයෙත් හම්බුනේ සව් දන්සලක්. ඊපාර වෙසක් එකට අයිස් ක්‍රීම් ගොඩක් තිබ්බා වගේ මේ පාර මුල් දන්සල් දෙකම අපි වැන්දේ සව් දන්සල්. හැබැයි ඊට පස්සේ අපි එද්දි අපිට අයිස් ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒ අයිස් ක්‍රීම් දන්සලත් වැඳලා ඊට පස්සේ අපි යද්දි අපිට බෙලිගා හන්දේදී පාන් දන්සලක් හම්බුණා. ඒකෙදී ඒක ටිකක් පොලිම නම් ගොඩක් තිබ්බා. හැබැයි අපි ඒකෙන් ඉඳලා පානත් අරගෙන ඒ දන්සලත් වැඳලා ආපහු පිටත් වුණා. ඊට පස්සේ මගදී හම්බෙච්ච දන්සලක පොලිමේදී දන්සල ඉවරයි කියලා ඇරලා යන්නත් සිද්ධ වුණා. අපිට වැඩිපුරම දන්සල් වඳින්න ලැබුණේ වක්කල පාරේදී සංගමිත්තහරේදී අයිස්ක්‍රීම් දන්සල් දෙක තුනක් තිබ්බා. ඒත් එක්කව පාන් දන්සලකුත් තිබ්බා. ඉතින් අපි අයිස්ක්‍රීම් දන්සලත් වැඳලා ඊට පස්සේ අපි යද්දි අපිට ඉස්සරහ තව අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. හැබැයි ඒකේ කලින් දන්සලේ පොලිම නැති වුණත් මේකේ ලොකු පොලිමක් තිබෙන නිසා අපි මේ දන්සල වැඳ නැහැ. අපි ඉස්සරහට යද්දි අපිට ආය හම්බුණා පාන් දන්සලක් වඳින්න චාන්ස් එක. මේ දන්සලේ පාන් පොල් සම්බයක තමා දෙනවා කියලා තිබ්බ. ඉතින් අපි ඒකේ පොලිමේ ඉඳලා එතනින් දන්සල වැඳගෙන ඊට පස්සේ ආපහු අපි ගාල ටවුන් එක පැත්තට යන්න පිටත් වුණා. ඒ අද්දි අපිට බීම දන්සලක් වඳින්නත් චාන්ස් එකක් හම්බුණා. ඒකෙන් බීම හැකුත් පීලා ඊට පස්සේ අපි අද්දි ගාල මංජරික ළඟ මඤ්ඤක්ක දන්සලක් තිබ්බා. ඒකෙත් ලොකු පොලිමක් තිබ්බත් අපි එතන ගිහිල්ලා මඤ්ඤක්ක දන්සලත් වැඳලා ඊට පස්සේ යන්න පිටත් වුණා ගාල කොටුව පැත්තට. හැම පොයට වගේම මේ පාරත් ගාලෙ කොටුවේ ට්‍රැක්කිය ගොඩක්ම වැඩි. ඒක නිසා අපි වාහන මගින් තියලා පයින් පිටත් වුණා කොටුව පන්සල පැත්තට. පන්සල ළඟට යද්දි එතන පිට්ටනිය පුරාවට ලොකු පොලිමක් තිබ්බා. හැබැයි දන්සල මොනවද දෙන්නේ කිසිම අයිඩියාවක් තිබ්බේ නැහැ. හැබැයි අපි නිකන් ඉඳපු නිසා පොලිමේ හිටියා. පොලිමේ ඉඳලා ගොමහරි උඟ වෙලාවකට පස්සේ අපිට චාන්ස් එකක් සෙට් වුණා දන්සලත් අඳින්න. එතන අපිට හම්බුනේ කී කෝපි එක කේක් කෑල්ලක්. ඒක වෙනස් සිටි දන්සලක්. ඒ දන්සලත් වැඳලා ඊට පස්සේ අපි ගාල්ලේ ටවුන් එකේ සරසලි ටිකක් බලාගෙන අපි ගියා යටගල වෙසක් කලාපයට. ඒ යන අතරේ අපිට මගදී වීදි නාට්‍යයක් බලන්නත් චාන්ස් එකක් ලැබුණා. හැබැයි අපි මේ නාට්‍ය සම්පූර්ණයෙන්ම බැලුවේ නැහැ. පේතන ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ යටගල වෙසක් කලාපයට ගියා. මේ යටගල වෙසක් කලාවේ තියෙන විශේෂත්වය තමයි මෙතන පහන් කුඩු තරඟයක් වගේම භක්ති ගීත ප්‍රසංගයකුත් ඒ වගේම මෙතන විශේෂ තොරණක් තියෙනවා. ආයෙත් පේන ඇති මේ තොරණ හුඟක් විශේෂයි. මේක වතුර මත තියෙන්නේ. ඒ වගේම මේක ඩිජිටල් වර්ක් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ තොරණ අනිත් තොරණ වලට වඩා ටෙක්නොලොජි එකත් එක්ක මික්ස් වෙලා කරපු අපූර්ව නිර්මාණයක්. ඉතින් ওই විදිහට අපේ පොසන් දවස ඉවර වෙනවා. හලුත් විදියකින් හම්බ වෙනවා.